පොයි දෙය වීඩියෝ එක පටන් ගන්න ඉතින්ම විශාල සුළඟක් ආවා. සුළඟ එන්න හේතුව දැන් මෙහි ප්‍රීමාවේරා පටන් ගන්නවා. ප්‍රීමාවේරා කියන්නේ වසන්ත කාලේ ඊයේ පාස්කු නේ පෙරේ සෝරි ඊයේ පාස්කු ජෝර්නෝ දි පාස්කුව අද පාස්කුවෙත්ත කියලා මෙහි කියන්නේ පාස්කු වල පහුවෙනිදා සඳුදාව පාස්කුවෙත්ත කියලා කියන්නේ. අද මේ පාස්කුවෙත්ත දවස හැබැයි මගේ පාස්කුව මගේ වසන්ත කාලේ පටන් ගන්නේ චුටක් ඤොක්ක විදිහකට. මම ඤොක්ක විදිහයි කියලා ඔයගලන්ට කියන්නම්. වීඩියෝ එකේ දිගටම ඉන්න ඉතාලි හොස්පිටල් එකක එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. කවුද ලෙඩ වෙලා ඉන්නේ ඔක්කොම මම ඔයගලන්ට ඉස්සරහට කියන්නම්. එහෙනම් වසන්ත කාලය ආරම්භ කරමු ඩේ පසන් එක්ක. යන්න බැරි තරම් හොලෝ. මාරම හොලක. ඔගල් දන්නා මේක මගේ පුරුදු ලිෆ්ට් එක. මේ මම දැන් මේ උඩට යනවා පොඩි බඩු වගේක් ගන්න වැඩ කරන තැනින්. ඊට පස්සේ අපි යන්න ඕනේ ස්පිරිතාලෙට. අපි බලමු කවුද ලෙඩ වෙලා ඉන්නේ කියලා. බලමු. හරිම සීතලයි මේ මේ හුලඟෙන් පස්සේ මම නිකන් මොංගල් වෙලා ගියා. සීතල වැදුණා මගේ මොලේ චලනේ වුණා මගේ. හරි. මම දැන් ඔයගලන්ට කියනවා මම මේ මොකද ස්පිරිතාලේ යන්නේ කියලා. හුලන් සද්ද ඇහි හැමෙන් ගණන් ගන්න එපා. දැන් අද පස්කුවෙත අද මෙහි සෙනඟ ටිකක් අඩුයි. මොකද සෙනසුරාදා ඉරිදා සඳ දවස් තුන මෙහි ගොඩක් වෙලාට නිවාඩු. ඉතින් මට මේ නිවාඩු ගන්න හම්බුනේ නැහැ. හේතුව මම වැඩ කරන නොන්නෝ. මම කෑගිව කෙනෙක් නේ ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒ 100ට චුට්ටක් නොන්නෝ කියන්නේ 100ක්. ඒ 100ට චුට්ටක් අමාරු වුණා. අමාරු වුණා කියන්නේ ලෙඩක් නෙමෙයි, ආගේ නියුරෝන්ස් වල මොකක් හරි ප්‍රශ්නයක්. දැන් රේඩියෝග්‍රාෆි ඔක්කොම රේඩියෝග්‍රාෆි ඔක්කොම කරලා තියෙන්නේ. මම මේ බ්ලොග් එක කරන්නේ අද දෙවනි දවසේ. ඇත්තටම පළවෙනි දවසේ ආලංක හිටියා. මොකද මම රෙස්පොන්සිබිලිටි එක ගන්න ඕන කෙනෙක් නිසා බ්ලොග් කරගෙන ඉන්න හම්බුනේ නැහැ. හැබැයි මට ආයි හිතුණා අද වෙද්දී අරකට ගොඩක් 95%ක්ම හොඳයි. ආගේ තත්ත්වය 95% හොඳයි. මම මේ බ්ලොග් එක කරන්න හිතුවේ ඇත්තටම ලයිෆ් ස්ටයිල් බ්ලොග් එකේ ඉදින් නාර්ක දේවල් නෙගටිව් පැත්ත දේවල් ඔතකට ෂෙයා කරගන්න බෑ. මෙහි අසනීපයක් වුණා. මේ ස්පීතාල කොහොමද වැඩ කරන්නේ කියන එක මම දකින පැත්ත මම කියන්නම්. නරක පැති හොඳ පැති දෙපැත්තක් තියෙනවා. ඔයගලන්ට දෙපැත්තම දැනගන්න පුළුවන්. හැමෝම හිතුවට යුරෝපේ මාරයි කියලා. නරක පැතිත් තියෙනවා, ගොඩක් හොඳ පැතිත් තියෙනවා. හිතා ගන්න බැරි තරම්. ඒ ඔක්කොම මම කියන්නම්. අපි දැන් යමු ස්පීතාලට. අනිත් එක යනෝ ළමයි මේ මෙහි ගොඩක් රජේ රෝහල් තියෙන්නේ. ප්‍රයිවට් හොස්පිටල්ස් තියෙනවා. හැබැයි වඩේ අනව අඩුයි. මොකද මෙහි තියෙනවා කාඩ් එකක්, ඉන්ෂුරන්ස් කාඩ් එකක් වගේ මෙඩිකල් කාඩ් එකක්, තෙස්සෙරා සනිතාරියා කියලා. ඒ කියන්නේ සැනිටරි කාඩ් කියන එක. තෙස්සෙරා සනිතාරියා එක තියෙනකොට ගොඩක් වෙලාවට අපිට පෞද්ගලික ડોක්ටර් කෙනෙක් කන්ටැක්ට් කරලා ඒකට, ඒ කියන්නේ අපේ අපිට බෙහෙත් ගන්න ડોක්ටර් කෙනෙක් ඉන්නවා. එතකොට තෙස්සර සනිතාරියායකින් රජේ රෝහල හරහා ලොකු සර්විස් ගොඩක් හම්බ වෙනවා. ඩිස්කවුන්ට්ස් හම්බ වෙනවා. දැන් මගේ සීයා වැඩි හිටියෙක්නේ, 60ට වැඩි එක්කෙනෙක්නේ. එතකොට යාට තව ගොඩක් ඩිස්කවුන්ට්ස් තියෙනවා. එහෙමම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට මෙහි කොච්චර සල් දැන් මගේ සීයා මෙහි ලොකු රජේ බැංකුවක අවුරුදු 30ක් ඩිරෙක්ට් කෙනෙක් විදිහට හිටපු කෙනෙක්. එතකොට යා ලොකු සල්ලියක් තියෙන කෙනෙක්. ඒ වුණාට කොච්චර සල්ලි තිබ්බත් ලොකු කොච්චර ලොකු පෙන්ෂන් එකක් හම්බුණත් හැම වෙලෙම රජේ හොස්පිටල් එකට යන්න යොමු වෙනවා. ඇත්තට මේක ලෝභකමවත් මේ කියන්නේ මෙහි තියෙන පහසුකම් වලින් මෙහි ජනතාව ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට කොච්චර ලොකු VIP VVIP වුණත් මම කලින් පොඩි part time එකක් කරා මෙහි කරිබිනේරි කියලා තියෙනවා. මේ ගුණහරපයන මේ කරිබිනේරි කියන්නේ මෙහි පොලිස් වර්ගයක්, පොලිසිය එක සෙක්ෂන් එකක්, ඔය අපරාධ පරීක්ෂණ ඒ වගේ. අර ලංකාවේ තියෙන ඒ වගේ එක කරිබිනේරි කියන්නේ එකක්. ඒකේ ලොක් එක ගාව මම වැඩ කරා දවස් 3ක් විතර. මම ආපුම දවසක එයත් ගියේ ඉච්චර ලොකුණත් මේ රජේ හොස්පිටල් එකට. දැන් මේ මම වැඩ කරන තැන අවිදාගෙන දුරින් තමයි රජේ හොස්පිටල් එක තියෙන්නේ. මම ගොඩක් හොස්පිටල් එක ඇතුළේ පෙන්වන්නම් හම්බ වෙන කෑම, මගේ අත්දැකීම, ඊයේ අත්දැකීම විස්තර කරන්නම්. මම පොඩ්ඩක් හැත වෙලා තියෙන්නේ දැන් දවස් දෙකක් එක දිගට නිදි මරලා. අද දෙවෙනි දවස් වුණාට ඇත්තටම මම මේ සී අසනීප වෙන කලින් දවසෙත් මම නිදාගෙන හම්බුනේ නැහැ. අපේ සිනුවක්කගේ මම අර සැලොන් එකේ යන්නේ වැඩවලට. එයාගේ බර්ත්ඩේ පාටි එක තිබ්බා. ඒක ඉවර කරලා ඇවිල්ලා නිදාගද්දි 5:30. ඊට පස්සේ මේ ප්‍රශ්න ගොඩයි ඉතින් දැන් දවස් තුනක් එක දිගට නිදාගෙන. අද තුන්වෙනි දවසේ නිදාගන්න නැති දවස් දෙකක් එක දිගට නිදාගෙන අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොන වගේ වේද කියලා. මම ඉතින් විටින් විට ඇවිල්ලා ඔයගලන්ට මේ මට ගොඩක් විස්තර දෙනවා කියන්න. දැන් මෙහි වසන්ත කාලේ පටන් ගන්නවානේ. එතකොට සීත කාලේ වගේ නෙමෙයි දැන් රස්න කාලේ එනවා. එතකොට රස්න කාලේදී දවල් වැඩි. දැන් වෙලාව මෙහි 7යි. එනකොට ඔයගලන්ට පේනවා ඉතින් ගොඩක් එළියයි. තාම නිකන් 5ට වගේ කළුවර. එතකොට කොහොම මේ
මෙතන ඉඳන් කියන මෙතන මේ බස් හෝල් එකේ වීදුරුවට කව වෙනවා නැත්නම් ඔයගොල්ලෝ ෆිසිකල් සද්ද එනවා මේ සාමාන්‍යයෙන් දැන් මේ කාලෙට පැයක් වැඩි සෝරි පැයක් වැඩි එක කියන්නේ දැන් ඉස්සර තිබේ පැය 4:00 මාර්ග වෙනසක් ලංකාව ඉතාලිය අතර කාලය දැන් පැය 3:00 මාරයි එතකොට පැයක් අඩු වෙනවනේ මන් දන්නේ කොහොම හරි එතකොට ඩේලයිට් සේවිං කියන එක පටන් ගන්නවා ඒ කියන්නේ දවල් කාලේ වැඩි රැ කාලේ අඩුයි දැන් ලෙඩ වෙනවත් වැඩි අපේ අයියත් පහෝගේ ටිකේම ලෙඩ වෙලා හිටියේ එයාව පුදුමයි ඉස්පිරිතාලේ ගේන්න ඕනේ නැහැ දවස් 4ක් එක දිගට ලෙඩ වෙලා හිටියේ මේ කාලේ සාමාන්‍යයෙන් මල් පිපෙන නිසා සමහර අයට මල් වලින් ඇලර්ජික්ස් පටන් ගන්නවා ලෙඩ වෙන්න පටන් ගන්නවා රෙස්පිරාරි කරන්න මොනවද හුස්ම ගන්න රෙස්පිරේෂන් ප්‍රොබ්ලම්ස් එනවා ඊට පස්සේ සමහර අයට සීතල රස්නේ දැන් මටත් උදාහරණයකට සීතල රස්නේ වෙනස් වෙන නිසා මොකද උදේට මාර සීතලයි දවල්ට රස්නේ දවල්ට සමනෙන් 20ක් වගේ සෙල්සියස් 20ට වගේ රස්නේ 20 තාම අපිට රස්නේ ඉස්සරහට 40ට විතර යනවා එතකොට තව ආතල් රස්නේ කාලේ තමයි මටත් ගොඩක් අමාරු දරා ගන්න ඒ සමහර අයට එහෙම රස්නේ සීතල නිසා සමහර අයට ලෙඩ වෙනවා සමහර අයට නිකම්ම ලෙඩ වෙනවා මේ කාලේට ෆ්ලූ ෂොට් එකක් ෂොට් එකක් ගහනා ඉන්නවා ගොඩක් දෙනාට වැක්සින් එකක් ඒක ගැහුවාම ලෙඩ වෙනවා අඩුයි අර ඉමුනිටි එක වැඩි වෙනවා බූස්ට් වෙනවා ඉතින් ඔය වගේ ගොඩක් දෙනා තියෙනවා මේ කාලේ වෙනස් වෙනවා මේ තියෙන ළමයි හොස්පිටල් එක මේ මම යන්න ඉන්න මේ දැන් මම යන්න ඉන්න ඉස්සරේ මම දැලේ ඩා බලන්න යන්න ඉන්න මේකේ නම හොස්පිටාලේ අන්තෝනියෝ කාර්දරෙල්ලි හොස්පිටාලේ කියන්නේ හොස්පිටල් කියන එක අන්තෝනියෝ කාර්දරෙල්ලි කියන්නේ මේකේ ෆවුන්ඩර් 1934 පටන් ගත්ත හොස්පිටල් එකක් මේ බිල්ඩින් එක මේකේ හැබැයි මම යන්න ඕනේ මේ හොස්පිටල් එකට නෙමෙයි මේ බිල් මේකේ සෙක්ෂන් එකක් තියෙනවා අතන ප්‍රොන්තෝ සොකෝර්සෝ කියලා ප්‍රොන්තෝ සොකෝර්සෝ කියන්නේ ෆස්ට් එයිඩ් නැත්තම් අර අපි ලංකාවේ කියන්නේ නිකන් අර හදිස්සි ප්‍රතිකාරය මම කියන්නේ ෆස්ට් එයිඩ් කියන තේරුම තමයි සාමාන්‍ය ප්‍රොන්තෝ සොකෝර්සෝ කියන්නේ අර නිකන් අපි ගිහිල්ලා බෙහෙත් ගන්න ඔක්කොම ලෙඩ වගේ මුලින් මුලින් ඇතුල් වෙන්නේ ඕකට ඉතින් OPD එකක් නේ මම දන්න OPD වගේ තේරුමක් ප්‍රොන්තෝ සොකෝර්සෝ එකෙන් සහ ඉමර්ජන්සි ඒ දෙකම තියෙන එතන මම ඒක තමයි යන්න ඕනේ ඉතින් මම මේ මේ පෙන්නන්නේ මේ වගේ ලොකු බිල්ඩින් එකක මේ වගේ ලොකු ඒරියා එකක තමයි තියෙන්නේ ලංකාවේ වගේමයි අපි දැන් ස්පිටාලේ ඇතුළට යන් ලංකාවේ වගේම තමයි මේ පොඩයි ඉන්නනේ මේ හුලඟට බයයි මට ෆෝන් එකයි කියලා ලංකාවේ වගේම තමයි ළමයි පාස් එකක් ඕනේ මෙහෙත් යන්න මම දැන් ලොකු මේ වතුර බෝතලෙකුත් ගත්තා වතුර දෙනවා ඇතුළෙන් එනවාට චූට්ටයිනේ දෙන්නේ ඉතින් එතකොට 100ට බොන්න ඕනේ නේ මටත් බොන්න ඕනේ නේ ප්‍රොන්ත සොකෝල්ස් එකෙන් දැන් අපි ඇතුළට යන් ලංකාවේ වගේම තමයි ලෙඩු බලන වෙලාවල් තියෙනවා පාස්ස් ඕනේ යන්න දැන් මට පාස් එක තියෙනවා මොකද මම බදාන්තේ නැත්නම් ත්‍යාගිව විදිහට රෙජිස්ටර් වෙලා ඉන්නේ ඔල්රෙඩි ඒ කියන්නේ මගේ ජොබ් කොන්ට්‍රැක්ට් එකේ තියෙනවානේ 100ගේ ත්‍යාගිව මම කියලා එතකොට මට යන්න පුළුවන් මට පාස් එකක් තියෙනවා 100 ඇතුළේ ඉන්නවා නම් මට යන්න පුළුවන් එහෙම ඉතින් මම දැන් එහෙනම් පාර පැනලා යනවා අපි බලමු ඉස්පිතාලේ ඇතුළට ගිහලා මොනවා වගේද කියලා දැන් ඔයගොල්ලෝ මට බලින් ඉන්නේ පළමයි මම මේ ලෙඩු බලනස්සේ බ්ලොක් කර කර ඉන්නවා කියලා නෑ ඇත්තටම ලෙඩා ගොඩාක් සුවෙන් ඉන්නවා ගොඩාක් හොඳට රෙස්පොන්ස් කරනවා කනවා බොනවා චූ කරනවා ඔක්කොම හැමදේම සාමාන්‍ය විදිහට වෙනවා හැම ප්‍රතිචක්‍රී මොකද නැහැ මොකද හැම සක්‍රීය ක්‍රියාවලියක්ම යාගේ හරියටම වෙනවා ඉතින් ඒක නිසා සහ මට වෙලාව තියෙන නිසා මම බ්ලොග් එකක් කරන්න හිතුවේ ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු දැන් මොකද වෙන්නේ කියලා මම ඉස්පිරිතාල ඇතුළට ආවා පොඩ්ඩක් බෝඩ්ස් අස්සෙන් හොයාගෙන ඉන්න අමාරුයි දැන් හොයාගෙන ඇවිල්ලා 100ත් එක්ක ඉන්නේ මෙතන ඉන්නවා 100 මට ආව සහ මං එනේම මුකුත් පේන්නේ නැත්තේ ඇත්තටම මම ඉතාලියේ නීතියට අනුව සහ මගේ හදවතට අනුව ගොඩක් වෙලාවට මානසික ප්‍රයිවසි එකට සහ අර කම්ෆර්ටබල් නැතුව මට ආව පේන්නන්න බෑනේ ඉතින් මේ මිනිස්සයා වයස්ක මිනිස්සෙක් ලෙඩ මිනිස්සෙක් ඉතින් යාගේ ප්‍රයිවසි එක පරිස්සම් කරන්න ඕනේ යා ගොඩක් හොඳට ඉන්නවා දැන් මේ මෙහෙම පපුවට තට්ටුවක් දාලා ඉන්න ඔයගලන්ට ඇහි සද්ද ඇහි ඔයගලන්ට මේ පපුවට මෙහෙම තට්ටුවක් දාලා ඉතින් අර ඉන්නවා එහෙම යා හොඳට ඉන්නවා ඉතින් දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් එයාට ඩිනර් එකට හම්බුනේ මොනවද කියලා දැන් 7:00 ඉන වෙලාව දැන් එයාට මම ඩිනර් දෙනවා තව චුට්ටකින් අපි බලමු එයාට මොනවද හම්බුනේ කියලා හරිද මෙන්න මෙතන තියෙනවා ඩිනර් එක වතුර බෝතලයක් හම්බුනා ඊට පස්සේ මෙතන තියෙනවා සුක්කීනි අවපෝරේ කියන්නේ ස්ටීම් කරපු සුක්කීනි ඊට පස්සේ ඔලිව් ඔයිල් මේ තියෙන්නේ චීස් මේ තියෙන්නේ පම්පෙත්තක් මේ මෙතන දෙකක් තියෙනවා මං හිතන්නේ ඩබල් එක කාලා නැද්ද කොහෙද මේ හවසට එකයි හම්බ වෙන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා මිනිස්ත්‍රෝනේ කෝන් රීසෝ ඒ කියන්නේ රයිස් බත් එක්ක එළවලු දාලා සුප් එකක් වගේ රසට හදලා මෙතන තියෙනවා කට්ලරි සෙට් එක ඊට පස්සේ තියෙනවා මූස් ඇපල් නිකන් යෝගට් එකක්ම නෙමෙයි මේක නිකන් පල්ප් එකක් වගේ ඇපල් වලින් හදපු මම ආයි ගෙනාවා 100ට වතුර බෝතලෙකුයි මෙතන යාගේ බඩු ටිකයි මගේ ජැකට් එකයි දීලා තියෙනවා ඉතින්
එයාට මෙතන යාගේ බෙහෙත් වර්ග ටික එයා සාමාන්‍යයෙන් ගන්න. ඉතින් හැමදේම මම තමයි කරන්න ඕනේ. ඉතින් ওই ටික තමයි සාමාන්‍යයෙන් ඉතාලියේ හොස්පිටල් එකක දෙන්නේ. මෙතන ඉතින් ලංකාවේ වගේම තමයි මේ ඇවිල්ලා රජයේ රෝහලක නෝමල් වාට්ටුවක්. මේ අර ප්‍රෙෂර් ඒවා මේ ඔක්සිජන් බටර් ඊට පස්සේ මෙතන තියෙන ලයිට් එක ඊට පස්සේ ඒවා මේවා ගොඩක් ප්ලග්ස් තියෙනවා. ඉතින් අර තව තව ඒවා මේවා තිබ්බා. ඇඳන් නම් ගොඩක් හොඳ ඇඳන් තියෙන්නේ ටෙක්නොලොජික පැත්තෙන් එක නම් කියන්න ඕනේ ගොඩක් හොඳ ඇඳන්. මෙයා ගාව තියෙන ඇඳ ඉලෙක්ට්‍රොනික ඇඳ නෙමෙයි. අනිත් වැඩිහිටි අය ගාව තියෙනවා ගොඩක් ඉලෙක්ට්‍රොනික ටයිප් එක ඇඳ. මම ඔයගලන් වයි මගේ පැත්තර ගන්නම්. ඉලෙක්ට්‍රොනික ඇඳන් උස්සන පාත් කරන්න. මේ ඇඳත් පුළුවන් උස්සන පාත් කරන්න නම් ඊටත් වැඩිය හොඳට ස්ටේටස් බලන්න උෂ්ණත්වය මේවා කරන්න හැම එකක්ම වෙනස්. මොකද මගේ සීයා ගොඩක්ම ගෙනාවේ ඇත්තටම රේඩියෝග්‍රැෆි එකක් කරන්න. නැතු ලොකු අමාරුවකට ගෙනාවපු එකක් නෙමෙයි. ඉතින් ගොඩක් ඇඳන් හොඳයි. බෝඩ් ගොඩක් හොඳයි. ගොඩක් ක්ලීන් බෝඩ්ස් සහ ගොඩක්ම මේන්ටේනබල්. කෑම ගොඩක් හොඳයි. එකම එක අවුලක් තියෙන්නේ ටොයිලට්ස්. මම ඔයගලන්ට ටොයිලට්ස් පෙන්වන්න හිතන්නේ නැහැ. ඒක එච්චර පෙන්වන්න පුළුවන් මට්ටමක නැහැ. බෝඩ් එකක සාමාන්‍යයෙන් 8 දිනක් 10 දිනක් 12 දිනක් මැක්සිමම් ඉන්නවා. ඉතින් ඒ 8ත් 12ත් අතර ප්‍රමාණයකට හැමෝටම තියෙනවා ගෑනු පිරිමි ටොයිලට් දෙක හැම බෝඩ් එකකම. ටොයිලට්ස් නම් ගොඩක් තියෙනවා. මං හිතන්නේ ගොඩක් තියෙන නිසාමද කොහෙද ක්ලීනින් කියන එක පොඩ්ඩක් අවුල්. හැබැයි ඉතින් ගොඩක් තැන්වල ටොයිලට් කියන දේ නම් අවුල්. ඒක සත්‍යයක්. ඉතින් ටොයිලට් එක ටිකක් අවුල්. ඒ අරුණම නම් මට කිසිම අවුලක් නැහැ. මම ටොයිලට්ස් වලට යූස් කරේම නැහැ. ටොයිලට්ස් කරේම නැහැ. මට ඇත්තටම ලොකු අවුලක් තියෙනවා. මට පිපි දානවත් යන්න බෑ ටොයිලට් එක ක්ලීන් නම්. මට හෙන්නම අවුල්. සහ මම ඒ අරුණම නම් මට කිසිම අවුලක් පෙවුනේ. ස්ටාෆ් එක මාර හොඳයි. ලංකාවෙත් මාරම හොඳයි ස්ටාෆ් එක. මම ඒක කියන්න ඕනේ. මං ජීවිතේරම එකපාරයි ස්පිරිතාලිටි ජයවර්ධනපුර හොස්පිටල් එකේ හිටියා. ඩෙන්ගු හැදිලා කියලා ප්ලේට්ලට් අඩු වෙලා පොඩෝගලන් කෑ ගහන මේ මෑනදේ ගණන් ගන්න එපා. ඒ පාරින් ඇරුණම වෙන හිටියම නෑ හොස්පිටල් එකක. හැබැයි ඒ ජයවර්ධනපුර හොස්පිටල් එකෙත් හිටියා ගොඩක් හොඳ ස්ටාෆ් එකක්. ගොඩාක් හොස්පිටල් වල හිටියා හොඳ ස්ටාෆ්ස් මම දැකලා තියෙනවා. ඔය ලෙඩ්ඩු බලන්න ගිය වෙලාවල් වල ලෙඩ්ඩු ළඟ ඉන්නපු වෙලාවල් වල මම මගේ මහප්ප ගාව හිටියා යා මැරෙනකම්ම. මම මගේ ආච්චි අම්ම ගාව හිටියා යා මැරුණ. ආච්චි අම්ම මැරුණේ මගේ ඇස් දෙක ඉස්සරහා. මගේ කියන්නේ මගේ නෙමෙයි නෑදෑ හැමෝගේ මැස්සේ. ආච්චි අම්ම ගාව හිටියා. ඊට පස්සේ මහප්ප ගාව හිටියා. මගේ නැන්දා කෙනෙක් හිටියා යා ගාව හිටියා. ඔවුන් ගොඩක් ලෙඩු ගමන් හිටපු කෙනෙක්. ඉතින් ඒ හැමතැනකම ස්ටාෆ් එක හරිම හොඳයි. හැබැයි කොහොම වුණත් අපි හැමෝම මිනිස්සු නිසා මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉන්න ස්ටාෆ් එකේ අයට මම දන්නවා මෙහි ලංකාවෙත් මොනම රටක වුණත් මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉන්න අයට ඉවසීම කියන එක ගොඩාක් තියෙනවා. හැබැයි ඒ ඉවසීම ඉතින් ගොඩක් වෙලාවට ටෙස්ට් වෙනවා. හැම වෙලාවෙම වගේ පරීක්ෂාවට ලක් වෙනවා. මොකද ලෙඩ් වුණත් හරිම සමාලාට හරිම වෙනස් නීති එක එක්කෙන. ඉතින් කොමුණත් ඒ පැත්තෙන් නම් මාරම ගරු කරනවා. මම මෙඩිකල් ෆීල්ඩ් එකේ මෙඩිකල් ෆීල්ඩ් එකේ විතරක් නෙමෙයි හැම රස්සාවකටම. බට් මම මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉන්න කවුරු හරි ඔයා මගේ මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් මම ලයික් තාන්ති සැලූට් ගොඩක් සැලූට් කරනවා ඔයාට. Thank you so much for the service. And අපි දැන් කමු. කමු කියන්නේ මම ගිනාව කැමති නම් ඔයාලට පෙන්නන්නම් ඒක ගැන විස්තරයක් එක්කම. මේ අපි දැන් කන්න ඕනේ කවමු. අයියට කවමු. සීයා දැන් චුට්ටක් ඊට පස්සේ නිදා ගන්නවා. ඊට පස්සේ මම ෆිල්ම් එකක් එමත් බලන්න හිතාගෙන ඉන්නවා. බලමු එහෙනම් අපි මොකද වෙන්නේ කියලා. ඕගලන්ට වචනින් විස්තර කරන්න බැරි පොඩි දෙයක් තියෙනවා. ඒ කියන්නේ සීයා ගොඩක් වෙලාවට සීයා ගොඩක් වෙලාවට ගෙදර අයට වැඩිය මට රෙස්පොන්ඩ් කරනවා. ඒක මං හිතන්නේ ඇත්ත දෙයක්. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මේට්ස් ලගාව හැදෙන අය බබාලා වුණත් මේට්ස්ලට ගොඩක් වෙලාවට රෙස්පොන්ස් කරන ඒ වගේ රෙස්පොන්ඩ් කරනවා වගේ සීයා ගොඩක් වෙලාවට ගෙදර අයට වැඩිය එයාගේ වයිෆ්ට පස්සේ මට තමයි රෙස්පොන්ඩ් කරන්නේ ගොඩක්ම. දැන් මේ වෙලාවේ ඉන්න රෙස්පොන්සිබල් මිනිස්සයා මම. ඒ කියන්නේ ගොඩක් වෙලා දැන් ඔයගොල්ලන්ට පේනවා සී කොමෙටි කියාමි. No, mi chiamo Pasu. Come ti chiami? Come ti chiami? Non lo so. Antoni. Come ti chiami? Come ti chiami? Pasu. No, e Pasu sono io, Pasu. Mi chiamo Pasu. Come ti chiami? Come ti chiami? Pasu. No, è Antonio. Come ti chiami? Antonio. Antonio. Ben. මේ කොමේ ති යාමි නෝ. දැන් මගේ නම යාගේ නම යාට පැටලලා තියෙන. ඇත්තටම සියයට චුට්ටක් අමතක වෙනවා. දැන් ගොඩක් වයසයි නිසා දැන් අමතකයි. අන්තෝනියෝ බෙන් අන්තෝනියෝ බෙන් වෙන්තුරා 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 කොමේ ති යාමි අන්තෝනියෝ ti conosci io che come mi chiamo
Mi chiamo Pa. No, e mi chiamo Pa. Pa. Mi chiamo Pa. මේ වගේ ආතල් සිද්ධි ගොඩක් තියෙනවා. ගොඩක් කලාට 100ත් එක්ක ගෙදරදී නම් එයාට දැන් පොඩ්ඩක් මං හිතන්නේ මෙයා මම අර කිව්වේ රේඩියෝග්‍රාෆි එහෙම කරනවා මෙයාගේ නියුරෝන්ස් වල ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ මත්තකේ මොකක් හරි ප්‍රශ්නකුත් තියෙනවා. හරිද? දැන් කොහමද ගෙදර ඉන්නකොට ගොඩක් කලාට මාත් එක්ක ඉස්සරදේව කතා කරනවා. පාසු. අන්ටෝනියෝ වෙන්තුරා. ඒ sei tu. Tu sei più bello. Chi è più bello del mondo? No. No, tu sei più bello di me. Chi è più bello del mondo? No, Antonio Ventura, sei tu più bello di tutti. Tu sei più bello di tutti. Hai fame? Sì. Vuoi mangiare? Sì. Sì, posso portare il brodo? Sì, il brodo. Okay. Eh? Il brodo. Ti piace il brodo? Ti piace il brodo? Sì. Sì? Posso portare? Sì. Va bene, ok. Un attimo, E Arden, barighini, lui era rapido in canna, ma che deve andare a canna di Nick, guarda che importante, vedi, ah. È muffin. È muffin? Appena hai detto che ti viene la canna di noni, e non abbiamo bisogno di canna di miamu, ma da Harry Van Sand, o Borchianone, a Maru i miei jobbe che mi lavate, responsibility che vedi, Samara mi va che porta. අතරින් පතර දැන් මේ ජොබ් එක මට ඕනම වෙන කෙනෙක්ට දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ජොබ්ස් තියනවා ළමයි රෑ නිදා ගන්න ජොබ්ස් කියලා වෙනම. ඒ කියන්නේ සමහර ලංකාවේ අය ගොඩක් අය කරනවා රෑ නිදා ගන්න ජොබ්ස් වෙනම කරනවා. ඒ වගේ මේ වගේ ලෙඩ තියන අය ළඟ ඉන්න නැත්තම් ගෙවල් වල පවා මෙහෙම තියා ගන්නවා. රෑට නිදා ගන්න විතරයි තියෙන්නේ. වෙන මොකුත් වැඩ කරන්න නැහැ. නැත්තම් මේ වගේ ස්පීඩාලේ ඉන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ජොබ් එකට මට ඕනම වෙන කෙනෙක් දාන්න පුළුවන්. හැබැයි මට වෙනම ගෙවනවා. ඒත් ගෙවන එක කෙසේ වෙතත් මට වෙනම කෙනෙක් උනන් දාන්න පුළුවන්. මොකද මේ නිදි මරාගෙන දඟලන්නේ කියලා හිතන්නකෝ. හැබැයි ඉතින් මම හැම වෙලෙම හිතන්නේ මොකද මම දවල් වරු රෙස්පොන්සිබිලිටි ගන්න ඕන. මේ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම මම රෙස්පොන්සිබිලිටි එක ගන්න ඕනි කියන එක මම තරේ විශ්වාස කරනවා. සහ ඉතින් ආදරය කරන කෙනෙක් කොච්චර උනත් ඉතින් ආදරය කරන කෙනා කොහොමදනි තනියෙන් තියලා ඉන්නේ මේ ස්පීඩාලවල මොනවා වෙනවද? කාර්දරයිද කොම්ෆර්ටබල් නැද්ද හරියට කන්න දෙන්නේ නැද්ද දැන් කවන්නේ එහෙම කවුද කවන්නේ ඇවිල්ලා ස්ටාෆ් එකේ කවුරු හරි මම ආවේ නැත්තම් එතකොට හරියට කවනවද ආදරේ සලකනවද කියන එක දන්නේ නැහැ මට ඒක නෑ ඕල්ලි දේ කියන්නේ මම හැම වෙලේම දැන් ගෙදර ඉනකොට බය නැහැ මොකද සීයාගේ ආච්චි ඉන්නවනේ වයිෆ් ඉන්නවනේ එතකොට බය නැහැනේ දැන් මෙතන යා නැහැනේ ඉතින් යාට එන්නත් බෑ යා ගාව එයාත් වයස නිසා ඉතින් මං ආවා ඒක නිසා ගෙවන එක නොගෙවන එක කෙසේ වෙතත් මට ඉතින් පොඩක් කට්ට තමයි කරන්න යන්නේ දැන් ගෙවන දවස ඒනොට ඉතින් කරන් දෙන්නේ නැහැ. ඉතින් ආදරය කරන අය පරිස්සම් කරගන්නත් එපා. අපි කොහොම හරි රස්සාවක් වුණාට මේක රස්සාවකට එහා ගිය සේවාවක් විදිහට මම හැම වෙලේම හිතනවා. ඉතින් අපි යන් එහෙනම් එයාට කන්න දෙන්න. Vuoi mangiare tesoro? Vuoi mangiare? Hai fame? Hai fame? Okay, hai fame කියන්නේ are you hungry කියන එක. Vuoi mangiare කියන්නේ කන්න ඕනේද කියලා. එහෙනම් අපි කන්න යමු. Okay. Mangiamo. Sì. Sì, කියන්නේ okay. Mangiamo කියන්නේ කමු කියලා. හරි මේ තියෙන්නේ බ්‍රෝදෝ එක සෝරි රීසෝ මේක කඩන්න තමයි අමාරු අප්පා ඉන්නේ එකක් කඩන්න තමයි අමාරු මේ කට්ලරි වලින් යනලා තමයි මම කඩන්නේ හැම වෙලේම මේකේ තියෙනවා හැන්ඩයි ගැරුප්පුවයි පිහියයි ඊට පස්සේ පේපර් සර්වට් එක අපි දැන් රීසෝ එක යාට කවමු එයාට කවන්න කලින් මම ඔයගලන්ට කාලා පොඩ්ඩක් පෙන්වන්නම් මොනතරම් මේක රහයි පොඩ්ඩක් ඊයේ එකක් ආවා මෙලෝම රහක් නෑ ඒ කියන්නේ අර මේවා හැම දාන්නේ නෑනේ ලුණු සීනි දාන්නෙම නැහැ ඉතින් රහ අඩුයි මේ තියෙන චීස් පැකට් එකක් ඒකත් මේකට දාලා හොඳට කලවම් කරලා තමයි කවන්න ඕනේ එතකොට හොඳ රහයි හැබැයි මං කවදාවත් සීයා කනවා ගොඩක් කරාවට යා නොකා ඉන්නේ නැහැ වැඩගත්ම දේ තමයි ලෙඩක් හදුනම කන එක ඉතින් යා කනවා කියන්නේ මට මාර්ම සන්තෝෂයි කොමේ බොන කියන්නේ හොඳයි කවදාවත් බොරු කියන්න නැහැ සීයා කෑමකට නම් හොඳ නැහැ කියන්නේ රහයි ඇත්තටම ආච්චි හදන කෑම මමත් වෙලාවකට කෑම හදනවා ආච්චිත් හදනවා කොහොම වුණත් යා කෑම වලට හරිම ආසයි සහ ආදරෙයි කවදාවත් රහ නැහැ කියන්නේ පොඩ්ඩක් ලුණු එහෙම හෙට මෙහෙට උනාට එහෙම කියන්නේ නැහැ. අපි එහෙනම් කාලි වල වෙලා බලමු ඊළඟට ඊළඟට කරන්න පුළුවන් දේවල්. මොනවද මම කරන්න යන්නේ කියලා දවසක් ඉඳලා. මේ තියෙන අර මං කිව්වේ ඇපල් මූස් එක වගේ එක.
ඒක යෝගට් එකකුත් නෙමෙයි අයිස් මුකුත් නෙමෙයි කියන්නේ මූස් එකක් ජස්ට් ඇපල් ෆෘල්ලාරි කරලා මේ වගේ මේ නිකන් ග්‍රයින්ඩ් කරලා වගේ හදලා තියෙන්නේ ඒකත් හරිම රසයි මෙන්න ඇති මං කාලා නෑ ඒ කියන්නේ ඒක කාගෙන කාගෙන යන්න පුළුවන් ඉක්මනට මොකද ඒක නිකම් ගලාගෙන යන පල්ප් එකක් නේ මේ මගේ ෆස්ට් ටයිම් ඉතින් ඉස්ග්‍රිතාලේ ඉඳන් මට මාර අලුත් අත්දැකීමක් මේක. ඒ කියන්නේ ඉතාලියට ආවට පස්සේ මම අර වෙනසකට එක්ක කියලා තමයි ඔයගොල්ලන්ට මේ බ්ලොග් එක කරේ ඉතින්. එකයි. මම ඔයගොල්ලෝ කිමින් කිමින් ළඟා වෙන්නේ අවසානයේට. මොකද දැන් බෙහෙත් දීලා සීයව නිදි කරවලා ඔයගොල්ලන්ට මම පෙන්නන්න මගේ කෑම එක. ඔහොම ඉන්න මම පෙන්නන්න ඔයගොල්ලන්ට මගේ කෑම එක. මං ගිනාව ළමයි මරු කෑම එකක්. හරිද? මේ සාමාන්‍යයෙන් තුන පහ ගඳයිනේ. දැම්ම මේ කන්න බෑ. අපි මම ගන්න පින්නනවා මවුලක් නැහැ කෑවට කිලෝ රොටියක් ගෙනවා මට බඩගිනි වෙනවා 11 විතර මාර විදිහට ආයෙ ගෙනවම බිත්තර රොටි කපලා හොදි දාලා ලංකාවේ කඩේ අරන් ආව එන ගම මොකද මට 11 විතර මාර බඩගින්නක් තියෙනවා ෆිල්ම් එකක් බලන්න ගමන් කන්නේ එහෙම බස්සේ ඉතින් මම තව ටිකකින් දැන් සීයාට බෙහෙත් දීලා ඊට පස්සේ යන්න නිදා ගන්නවා ඊට පස්සේ මමත් චුට්ටක් ඉඳලා 11 හරි විතර ෆිල්ම් එකක් බලන්න ඕනේ ඒතර දෙක විතර වෙනකම් බලලා ඉවර වෙනවා එතකොට ඊට පස්සේ ආයි ෆිල්ම් එකක් බලන නැත්නම් වීඩියෝ එකක් මොකක් හරි එඩිට් කරන්න තමයි ප්ලෑන් එක අපි බලමු හයි දැන් කොහම හරි සියත් නිදාගත්තා නිදා ගන්න ගමන් ඉන්නේ දැන් වෙලාව රෑ 10ට 11ට විතර 11ට විතර මම මතකයි තව චුට්ටකින් ලයිට්ස් ඔක්කොම ඔෆ් කරනවා ඊට පස්සේ අඩ අඳුරේ තමයි තියෙන්නේ අර සීරියල් කිලර් ෆිල්ම් වල වගේ දැන් මම මේක කාලා ඒ ලයිට් ඔෆ් කරලා පස්සේ කට්ටිම නිදාගත්තට පස්සේ වෝඩ් එකේ හිමින් සැරේ මගේ බිත්තර රොටි එක කනවා මට මේ බ්ලොග් එක ඉවර කරන්න කලින් ඔයගොල්ලන්ට කියන්න පුංචි දෙයක් තියෙනවා ළමයි දැන් මේ හොස්පිටල් එකේ මේ විතරනේ මේ ඕනම හොස්පිටල් එකක හැම තැනම කිඳි රිලි හඬවල් කෑ ගහන හඬවල් උදව් ඉල්ලන හඬවල් අම්මෝ බුදු අම්මෝ මම්මා මියා කියාගත්ත ගමම්මනේ ඉතින් ජීවිතේ කියන දේ මාරම අනිත්‍යයි ළමයි මම ඔයගොල්ලන්ට හැම වෙලේම කියනවානේ මේ සීයා මගේ ළඟ හිටියේ එයා අසරණ වුණාට පස්සේ හැබැයි මගේ ජීවිතේ මම දැකලා තියෙනවා මිනිස්සු හොඳට ඉන්න කාලේ ඉඳන් මේ ෂණේකින් මැරෙනවා සහ ජීවිතේ අපි හැමෝම උඩට යනවා වගේම ආයි පහළට බහිනවා අපේ මේ තියෙන ශක්තිය තියෙන කාලෙදී අපි ඉන්නේ උඩ හැබැයි ආයි කාලෙත් එක අපි පහළට බහිනවා මේක කන්දක් වගේ අපි චූටි තැන ඉඳන් උඩට පටන් අරගෙන හයිය තියෙන කාලෙදී අපි උඩ වැජ බෙනකොට අපි හිතුවොත් ඔලුව උදුම්මගෙන අපි තමයි පොරවල් කියලා අපිට පහළට බහිද්දී හරි අමාරු වෙනවා පහළට බහින එක බැලන්ස් කරගන්න ඒක නිසා ඔගොල්ලෝ මගේ දෙම්පසන් ෆැමිලි එකේ අය නම් ඔගොල්ලෝ අය අනිවාර්යෙන් වීඩියෝස් බලනවා කියන ඔගොල්ලෝ මගේ දෙම්පසන් ෆැමිලි එකේනේ ඉතින් එහෙමනම් අනිවාර්යයෙන්ම මම හැම වෙලේම ඔයගොල්ලන්ට සජෙස්ට් කරන්නේ ආදරෙන් ඉල්ලන්නේ ජීවිතේ තව 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 සරල වෙන්න සංවර වෙන්න අපිට ජීවිතේ කොයි වෙලාවෙද කියන දන්නේ නැහැ ඒක නිසා හැම වෙලේම වැදගත් ජීවිතේ මිනිසුන්ට උදව් කරන්න ආදරේ කරන්න හැමෝටම ආදරෙන් සලකන්න සමානව සලකන්න ආදරේ විතරක්ම වතුරන්න මිනිසුන්ට පදා දන්න කකුලෙන් අදින්න ද්‍රෝහිකම් කරන්න නපුරුකම් කරන්න වචනකින්වත් එපා ඉතින් ඒකත් එක්ක එහෙනම් අද වීඩියෝ එක ඉවර කරනවා channel එක subscribe කරන්න වීඩියෝ එක share කරන්න බැලුවා නම් කොහොමද කියලා comment එකක් කියන්න එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි ගිහලා එනවා thank you for watching and මගේ සියා හොඳින් ඉන්නවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනකොට බය වෙන්න එපා චුට්ටක්වත් ඉතින් එහෙනම් අපි ගිහලා එනවා thank you so much මාත් එක්ක මගේ වීඩියෝ එක පුරාවටම හිටියට මම අන්තිමට කියපු දේ හිතට ගන්න එහෙනම් ගිහලා එනවා ciao